පිළග තියෙනවා මිනිසුන්ගේ බඩේ අමාරුවට ගන්න පුළුවන් හොඳ බෙහෙතක් මේක තමයි ඉරිවේරිය ඉරිවේරිය කා හරි සුවඳයි ඉරිවේරිය මේ තියෙන්නේ අපි ළඟ ගත්තාම ඉතා සුවඳ වාස්පශීලි තෙලක් තියෙනවා ඉරිවේරිය අපි කියමු දැන් කොලා තේ බඩේ අමාරු අතිසාරේ කියන්නේ බඩ පුරුලට යනවා කෑම ගත්තාම ඒක දිරවන්නේ නැහැ ගොඩාක් මේ ආහාරත් එක්කනේ ලංකාවේ තියෙන ගොඩක් රෝග යන්නේ නමුත් අපි ගන්න ආහාරවල තියෙන මේ නරක පැත්ත අගුණ පැත්ත කියන්න ක්‍රමයක් නැහැ දැන් මේ ඉරිවේරිය ගොඩක් අය දන්නේත් නැහැ ගෙවල් වල වවලත් නැහැ ඉතින් මේක අපි දන්නෝ කුඩා දරුවන්ට බඩේ අසාධ්‍යතාවයක් ආම ඉරිවේරිය කොටලා ඉස්ම ටිකක් දුන්නත් ඇරෙනවා එක්කෝ ඉරිවේරිය ඉස්ම මීපැණි පොඩ්ඩක් එක්ක දුන්නාම හරියනවා ඊළඟට ඉරිවේරිය ටිකක් ඉඟුරුත් එක්ක පොඩ්ඩක් කලවම් කරලා දුන්නාම උදර ආත්මාන ඒ කියන්නේ උදරේ තියෙන බඩ පිපුම බඩ බුරුල් කරලා යන එක තමයි හේතුවක් නැතුව වෙන්න පුළුවන් නමුත් ඉරිවේරිය අතිසාරය සහ උදරාබාධ වලට වැට මේක වචනයක් කිව්වොත් කියාපු බෙහෙත අපි එහෙම කියන්නේ මොකද මේවා අනිත් එක වගාවට ලේසි මේ පැල්ලේ කියවහම හැමතැනම වලාල්ක වැවෙනවා ඉතින් මේවා මං හිතන්නේ ලංකාවේ ඉරිවේරිය වලින් නොයෙක් හදන බෙහෙත් වර්ග ගන්න පුළුවන් මේ පැණිත් එක්ක ඊළඟට ඉරිවේරිය ඉස්ම ටික ඒ කලවම් කරලා දෙනකොට අර කෑම ගැන සැකයක් එනවනම් අපි දන්නවා ගොඩක් ඒ දැන් මිනිස්සු භාවිතයේ අපිට කියන්න බෑනේ කඩවල වලින් එහෙම කනවනේ එතකොට සැකයක් වගේ තියෙනවා මේ ඉරිවේරිය ටිකක් අරගෙන ඉස්ම බිව්වහම අර මල බුරුල් කරලා යන ගතියයි ඒ උදරාබාධ නැති කරනවා අනිත් එක තමයි අපි මේක හරි සුවඳයි මේ සුවඳවත් ඒ ගතියට අපිට පුළුවන් කෑමත් සමග මේ වයින් ඉස්ම ටිකක් අපිට පුළුවන් භාජනයක දැන් ලොකු හොටෙල් වල තියන්නේ ඉරිවේරිය ඉස්ම ටිකක් දුන්නාම ඔය අපි දිනන රසකාරක කියලා තියෙනවා. ඒකෙන් ඉරිවේරිය ඉස්ම ටිකක් ගත්තාම කෑම මේසයටත් ගන්න අයටත් හරි පහසුවක් එනවා. ඒකම අර ගුණේ වැඩි වෙනවා. අනිත් එක තමයි ආමාශයට එනවනේ දැන් අපි තියන්නේ ඒකට කියන්නේ රසකාරක. බඩට උණන ඒවා තියෙනවනේ. ඒ ඒවට මේ වයින් ඒවයි තියෙන උත්තේජනය වැඩි වෙනවා. අක්මාව එතකොට අපි කියන ආමාශයේ තියෙන HCL වගේ එකක් නේ ඇඹුල් ගතියක් නේ. ඒකත් සමතේපත් කළා අර තියෙන ජීර්ණ පද්ධතියට එන දේවල් මේකෙන් උත්තේජනය කළ හැදෙනවා. ගොඩක් අයට හැදෙන්නේ අජීර්ණය කියලා වචනයක් තියෙනවානේ. ඕක නවීන විද්‍යාව අජීර්ණය කියන්නේ කෑම අරුචියත් එක්ක එන්නේ. සමහරට බඩ පිපින් ගන්නවා. බඩ පිපෙනවා. ඒ වගේ ලාට ඉරිවේරි ඉස්ම ටිකක් දුන්නාම ඒ ගතිය සෞම්‍ය වෙනවා. අනිත් එකමයි කාලය දැන් ගොඩක් අයට තියෙනවා මලබද්ධය අද නෑ ඊයේ නෑ පෙර ඔහොම කිව්වහම ඕකට නොයේක් ඒව කරන්නේ. ඒ වෙලාවටත් ඉරිවේරිය ඉස්ම ටිකක් දුන්නාම ඒ මල ජීර්ණය වෙලා පිටකිරීමේ ගුණයක් එනවා. ඒහිඳ මේක ගෙදරක වවා ගන්න ඕන එකක් මේක ඉබේ වැවෙනවා. පැලෑට ගෙනිලා ගත්තාම මේක ගෙදරක වවන්න උදරාබාධ අතිසාර මලබද්ධ වලට හොඳ ගුණදායක එකක් තමයි ඉරිවේරිය.